උසස් පෙළ ජීව විද්‍යාව අධ්‍යයනය කරන්න එන හැම කෙනාගෙන සිහිනේ තමයි වෛද්‍යවරයෙක් වීම. ඒ වුණත් අපි විභාගයේදී මුහුණ දෙන විදිහ අනුව අපිට ලැබෙන ඉසෙඩ අගය අනුව අපිට මේ සිහිනේ සමහර වෙලාවකට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. අපි හැමෝම දන්න බටහිර වෛද්‍යවරු වගේම ලංකාවේ තවත් වෛද්‍යවරු දෙපිරිසක් ඉන්නවා. ඒ තමයි පාරම්පරික වෛද්‍යවරු හා BAMS උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු. වෛද්‍ය විද්‍යාලයට අතුල් වීමට හැකියාවක් නැති වුණත් වෛද්‍යවරයෙක් කියන උතුම් වෘත්තිය හදාරන්න පුළුවන් අවස්ථාවක් තමයි ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙනවා කියන්නේ. ඉතින් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙක් වීමට අපොස උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා විෂය ධාරාව යටතේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායනික විද්‍යාව යන විෂයන් හැදෑරීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. අපි විශ්වවිද්‍යාල පොතු පිරවීමේදී දකින්න පුළුවන් BAMS හැරුණම තවත් ආයුර්වේද උපාධි දෙකක් තියෙනවා. ඒ තමයි BUMS හා BSMS. මේ උපාධි දෙක පිළිවෙලින් යුනානි හා සිද්ධ ලෙස හඳුන්වනවා. මේ උපාධි දෙකෙන් BUMS හි බොහෝ විට අතීත මුස්ලිම් ජනයාගේ වෛද්‍ය ක්‍රමයන් තමයි තියෙන්නේ. ඒ වගේම මේ උපාධියට බඳව ගන්න ඉතා අඩු සිසුන් පිරිසක්. එම පිරිසනොත් 95%කට වඩා මුස්ලිම් සිසුන් තමයි අයදුම් කරනු ලබන්නේ. ඊට හේතුවක් වන්නේ මේ උපාධියට උරුදු භාෂාව අධ්‍යයනය කළ යුතු වීමයි. BSMS කියන්නේ ගොඩක් මින් ජාතිකයන් අතර ප්‍රචලිත වෛද්‍ය ක්‍රම අඩංගු උපාධිය. මේට අති බහුතරය දමිළ සිසුන් තමයි අයදුම් කරන්නේ. ඉතින් දැන් අපි බලමු BAMS උපාධිය පිළිබඳව. ඒ කියන්නේ Bachelor of Ayurvedic Medicine and Surgery. ආයුර්වේද වෛද්‍ය හා ශල්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් මෙහිදී ප්‍රදානය කරනු ලබනවා. මෙම උපාධියත් MBBS උපාධිය ලෙසම වසර 5ක අධ්‍යයන හා 1 වසරක සීමාවාසික පුහුණුවකින් සමන්විත වෙනවා. මෙම උපාධිය ලබා ගන්න පුළුවන් ආයතන දෙකයි ලංකාවේ මේ වෙනකොට පවතින්නේ. ඉන් එකක් වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය. අනෙක කැලණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රම ආරච්චි විද්‍යා ආයතනය. වසරකට මෙම ආයතන දෙකට ආසන්න වශයෙන් සිසුන් 350 සිට 400 දක්වා ප්‍රමාණයක් බඳවා ගන්නු ලබනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද උපාධිය හදාරන සිසුන් බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආයුර්වේද උපාධිය හදාරන සිසුන් යක්කල ගම්පහ වික්‍රමාරච්චි ශික්ෂණ රෝහලේ තමන්ගේ සායනික අධ්‍යයන කටයුතු සිදු කරනු ලබනවා. මේ උපාධියේ විෂය නිර්දේශය සකස් කරලා තියෙන්නේ ආයුර්වේදයේ ආරම්භය වෙන ඉන්දියාවේ ආයුර්වේද උපාධි විෂය නිර්දේශය අනුමත කිරීම සිදු කරන CCIM ආයතනයේ අනුමැතිය සහිත වෙන විදිහටයි. පැරණි ආයුර්වේද ග්‍රන්ථ ලියලා තියෙන්නේ හින්දි හා සංස්කෘත වැනි භාෂාවෙන් නිසා මේ උපාධියේදී විෂයක් විදිහට පළවෙනි වසර දෙක තුල සංස්කෘත විෂය හැදෑරීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම බටහිර වෛද්‍ය විද්‍යාවේ මූලික කොටස් හා බටහිර වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වෙන පරේෂණ ආදී සම්බන්ධවත් මෙම උපාධියේදී අධ්‍යයනය කිරීම සිදු වෙනවා. එහෙම කරන්නේ බොහෝ වෙලාවට රෝගියෙක් බටහිර වෛද්‍ය ක්‍රමවලට යොමු කිරීමට හා එම ප්‍රතිකාර ලබාගත් රෝගියෙක් හට ඉදිරි ප්‍රතිකාර සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීමක් විදිහටයි. මේ වෙද්දී විෂය නිර්දේශ දෙකක් මේ උපාධියේ ක්‍රියාත්මක වෙනවා. සායනික කටයුතු ආරම්භ කිරීම 3 වසරේ ඉඳන් සිද්ධ වෙනවා. එතෙන් සිට අවසන් වසර දක්වා සායනික කටයුතු සිදු කෙරෙනවා. මීට අමතරව බයිසජ්‍ය විෂය යටතේ උසුවියන් නිරීක්ෂණය කිරීම හා ඖෂධීය ශාක රාශියක රස, ගුණ, වීර්ය, විපාක හා ප්‍රභාව යන කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම සිදු කිරීමත් අන්තර්ගත වෙනවා. මෙහි අධ්‍යයන විෂයන් මූලික සිද්ධාන්ත, ද්‍රව්‍ය ගුණ, ස්වස්ත කාය චිකිත්සා, දේශීය චිකිත්සා, ප්‍රසූති තන්ත්‍ර හා කෞමාර භෘත්‍ය, ශල්‍ය ශලාක්‍ය හා සමාන්තර විද්‍යා ලෙස අධ්‍යන ඒකක 8ක් යටතේ සිදු කෙරෙනවා. මේ උපාධියේ විශේෂත්වයක් වන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පමණක් නෙවෙයි. දේශීය වෛද්‍ය ක්‍රම, දේශීය චිකිත්සා විෂය යටතේ ඉගැන්වීම සිදු කරනවා. ඒ යටතේ සර්ප විෂ, ගෙඩි, වන, පිළිකා, කැඩුම් බිදුම් ආදී පාරම්පරික වෛද්‍ය ක්‍රම සුදුසුකම් සහිත ලංකාවේ අතිශය ප්‍රසිද්ධ සත්‍ය පාරම්පරික වෛද්‍යවරු විසින් ඉගැන්වීම සිදු කරනු ලබනවා. ප්‍රතිකාර ක්‍රමවලට අමතරව ඖෂධ සැකසීම සිදු කරන ආකාරය පිළිබඳවත් මෙහිදී ඉගැන්වීම සිදු කරනු ලබනවා. ඊට හේතුව වන්නේ
ආයුර්වේද හෝ දේශීය ඖෂධ ස්වාභාවික ශාක මගින් නිපදවන නිසා අදාළ ඖෂධ නිවැරදි ලෙස පිළියෙල කර ඇද්දැයි වෛද්‍යවරයාට අවබෝධයක් තිබිය යුතු නිසායි. ඉතින් ඊළඟ කාරණේ තමයි රැකියාව. මිහිදී දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්වල හෝ මධ්‍යම බෙහෙත් ශාලාවල්වල ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. මීට අමතරව විවිධ ඖෂධ සමාගම් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව හෝටල් ආශ්‍රිතව රැකියා වෙළඳපොළක් මේ වෙනකොට ආයුර්වේද වෛද්‍ය උපාධියට බිහි වෙලා තියෙනවා. ඒ වගේම මේ වේදි ආයුර්වේද ප්‍රතිකාර සම්බන්ධව ගැටලු පැනලාගිලා තියෙන්නේ මේ වසර 6ක උපාධිය ලබාගත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් හෝ ලියාපදිංචි සත්‍ය පාරම්පරික වෛද්‍යවරයෙකුගෙන් නොමැතිව වෙනත් සුදුසුකම් නැති පුද්ගලයින් හරහා ඖෂධ ලබා ගැනීම නිසායි. ඉතින් මේ නිවැරදි ආයුර්වේද වෛද්‍ය ක්‍රම ගැන තවත් උනන්දු නම් මෙඩ් ඉන්ස්පයර් YouTube චැනලය හා සම්බන්ධ වෙන ලෙසත් මතක් කරනවා. ඉතින් නංගී මල්ලී ඕගොල්ලෝගේ අනාගතයට සුබපතන ගමම්ම මේ වීඩියෝ එක ඕගොන්ට වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඒ වගේම මේ channel එක තාම subscribe කරලා නැත්තම් subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා.